ආයුබෝවන්. ඉතින් තරඳු ශීට් එකේ උතුලා ඉන්න ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලන්ට අදත් කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක්. ඉතින් ඕගොල්ලෝ බලන්න ඇති දැන් පැරනෝමල් කතා වලින් පිටපැනලද කියලා. ඔව්. සමහර වෙලාවට මට එකකින් පිටපයින්න වෙනවා. ඉතින් හැමදාම ඒක කරන්නත් බෑනේ. ඊ කියන්නේ ඉතින් ඔයාලව දැනුවත් කරන්නත් වෙනවා. මේ කතා කරන්නේ ඉමිග්‍රේෂන් ගැන. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල කට්ටිය පිටරට යනවා, ඒජන්සි වෙනවා, પાස්පෝර්ට් හදනවා, කොහෙද යන්න කියනවා. සමහර අය ඩුබායි යනවා, සමහර අය මැලේසියා යනවා, සමහර අය රුමේනියා යනවා. ඉතින් අද කතා කරන්නේ රුමේනියාව ගිහිල්ලා කරදරේ වැටිච්ච අය සහ කරදරේ වැටෙන්න හේතු මොනවාද කියලා. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. තරිඳු ශ්‍රී ඕගොල්ලොත් එක්ක හදාගෙන ඉන්න. මුලින්ම කතා කරමු රුමේනියාව ගිහිල්ලා අමාරු වැටුනේ කොහොමද කියලා කට්ටිය. හරි. මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. මට ආරංචියක් ආවා මගේ මිතුරුයිගේ තවත් හිතවතී. ඇත්තම වූ රුමේනියාව ගිහිල්ලා ඒ රටේ තියෙන කම්පැනිය වහලා. නමුත් ඇග්‍රීමන්ට් එක අත්සන් කරලා තියෙන්නේ ඒ කම්පැනිය නමට. ඉතින් ඔයාලට තියෙනවා යම් කිසි මාෆියාවක් කියලා දිනවා. ඒව වෙන්නේ ඉතින් ඒජන්ට්ල හරහා තමයි. ඉතින් මේකේ මට නම් සඳහන් කරේ නැහැ මොකද්ද මේ ලංකාවෙන් යපු ඒජන්සි කියලා. ඉතින් එහෙම මට ප්‍රසිද්ධ කරන්න උවමනාවකුත් නැහැ. ඒ වගේ මට අදාළත් නැහැ. මම කිව්වෙ විච්ච දෙයක්. තව Facebook එකේ දෙයක් දැක්ක මම. ගෑලම ඉදාලා තියෙනවා ඒගොල්ලන්ට කන්නවත් සල්ලි නැති කතාව. ඉතින් රුමේනියා ගිය පලියට පෝසත් වෙන්නෙත් නැහැ. ඇත්තටම අත් ණය වෙලා ගොඩක් අය යන්නේ අතේ තියෙන සල්ලි ටික වියදම් එනවා. ඉතින් මොනවාද රුමේනියාවේ තියෙන අවාසි, ඒ කියන්නේ අඳුරු පැත්ත මොකද්ද? ඇත්තටම කතා ගන්නවා නම් අඳුරු පැත්ත, ලොකුම අඳුරු පැත්ත තමයි එම්බසියක් නැහැ. තමන්ගේ ප්‍රශ්න කියන්න එම්බසියක් නැහැ. ඉතින් ෂෙනගන් වෙච්ච රටක් නෙවෙයි තාම, ෂෙනගන් වෙමින් පවතින රටක්. ඉතින් එම්බසිය තියෙන පෝලන්තේ තමයි. ඉතින් මේ පෝලන්තේට යන්න ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එම්බසිය හොයාගන්න. ඒ වගේම තමයි රුමේනියාවේ ගොඩක් අය ගිහිල්ලා මූඩකමට දේශීය සීමා පයින් යනවා ඉතාලියට, හංගේරියාව හරහා හෝ ග්‍රීසිය පැත්තට වෙන්න. ඇත්තටම ගොත් ඒකක් මූඩ වැඩක් රුමේනියාව ගිහිල්ලා කරන. ඉතින් රුමේනියාවේ ෂෙනගන් වුණාට පස්සේ යන්න පුළුවන් ඇත්තටම පාචි, ඉතාලිය, ජර්මනි වගේ රටට. ඇත්තටම රුමේනියාව කියන්නේ හොඳ රටක්. මේක මේ ඉරිසියාවටවත් කට්ටිය වටන්නවත් ධනාත්මක චින්තන ඍණාත්මක කරන්නවත් මේ මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම ගොත් මේ දවස්වල රුමේනියාවේ යන්න හදන මිනිස්සු නිකා බොරුවට බොරු ඒජන්සි කාර්යයන්ට හොර තැරව කරවන්ට අහුවෙලා සල්ලි වියදම් කරගන්නවා. මටත් ආව එහෙම කීප දෙනේ. මම ඒ වුණාට රැවටුන්නේ නැහැ. තව කියනවා නම් මමත් ඔය රුමේනියා යන්න ගොඩක්ම හෙව්වා. ඉතින් මට තාම හම්බුන්නේ නැහැ හරියන ඒජන්සිය. ඉතින් ගොඩක්ම කට්ටිය ගිහින් තියෙන්නේ මේ හොඳයි කියනවා ඒජන්සි තුනක්. මම එහෙම නංගම් කියන්න යන්නේ. ඒ ඒජන්සි තුනෙන් තමයි ගොඩක් අය ගිහිල්ලා ජොබ්ස් හොයාගෙන තියෙන්නේ. හොර ඒජන්සි වලින් යන්නේ විසිට වීසා ගිහිල්ලා එහෙම පන්නන්න බලාගෙන තමයි එක එක ගේම්ස් වලට තමයි යන්නේ. ඇත්තටම එහෙම නම් යන්න එපා යාළුවනේ. ජීවිතේ සදා අනාතයි. මොකද ආපහු ජීවිතේට යුරෝපයට යන්න බෑ කියලා මම අහලා තියෙනවා. ඉතින් ඇත්තටම પાස්පෝර්ට් ටිකට යුරෝපා වීසා එකක් වදිනවා කියන්නේ සුපිරි. ඉතින් මම නම් කියන්නේ හොඳ ඒජන්සිය බලලා හිමින් සැරේ කලබල නැතුව යනවා මිසක කලබල ඉඳන් යන්න එපා. ඇත්තටම ගියොත් අර ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ඇවිල්ලා ඒක වින් කරා විතරයි සමහරු ජොබලින් තයින් වෙලා ඒ වගේ වෙනවා. ඇත්තටම වීසා එක අතට එනකන් සල්ලි නම් ගෙවන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් සමහර ඒජන්සි එහෙම ගන්නවා කියලා මම නම් අහලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගොඩක්ම සල්ලි දෙනකොට පරිස්සම් වෙන්නේ නැහැ. ඉතින් මම අර අහපු කතාවේ හැටියට ඇත්තටම මන්න ෂොක් වුණා එක පාටම. ඉතින් කන්නන් නැතු ඉන්නවා කියන්නේ අර Facebook එකේ දාලා තිබ්බ කතාවේ හැටියට ඇත්තටම පට්ට කට්ටක් තමයි කන්න වෙන්නේ. ඉතින් ඔහොම අනාතුමය වුණා අය ඉන්නවා. ඩුබායි එහෙම ගිහිල්ලා රැකියා දෙනවා කියලා අනාතු වුණ අය ඉන්නවා. ඉතින් මම නම් කියන්නේ ගොඩක් පරිස්සමෙන් ඕගොල්ලෝ වැඩ කටයුතු කරගන්න. මේක කිසිම කාවත් ප්‍රමෝට් කරන්නවත් නැහැ. කාටවත් ඉරිසියා කරන්නත් දාපු වීඩියෝ එකක් නෙමෙයි. රුමේනියාව කියන්නේ සුපිරිම රටක්. මොකද ඒකෙන් ගොඩ ගිය කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මේ වගේ පොඩි පොඩි විස්තර දැනගන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. තරිඳු ශ්‍රීව. එහෙනම් අපි අදට සමු ගන්නවා.